පහුගිය දින කිහිපේ මුළුල්ලේ ඇතිවුණු වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් දිවිනේ දිස්ත්‍රික්ක කිහිපයක ආපදා තත්ත්ව වාර්තා වුණා. විශේෂයෙන්ම ෂණික ගල් වතුර තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව බොහෝ පීඩාවට පත් වීම සිදු වුණා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කය, උත්තරම දිස්ත්‍රික්කය, කෑගල් දිස්ත්‍රික්කය සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක හතර තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොටස 20ක් පුරා මෙම පීඩාවට පත් වූ ජනතාව අපිට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම තද වැසි සහිත තත්ත්වයක් සහ තද සුළං සහිත තත්ත්වයක් සමග තමයි මේ තත්ත්වය ඇති වුණේ. බලපෑම් ලැබූ පවුල් සංඛ්‍යාව 1119ක් මේ වෙනි විට වාර්තා වෙලා පවතිනවා. මෙය පුද්ගලයන් වශයෙන් 3432ක්. මේ වෙනි විට ආරක්ෂිත ස්ථාන ප්‍රමාණය 2ක් දක්වා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙම ආරක්ෂිත ස්ථාන 2ම වාර්තා වෙන්නේ පුත්තල දිස්ත්‍රික්කයෙන්. එම ආරක්ෂිත ස්ථාන 2 පුරාම පුද්ගලයන් රඳවා සිටා තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථානවලදී පුත්තල දිස්ත්‍රික්කයේ 51 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන 2ක් පුරා රඳවා තිබෙනවා. ඉන් ඔවුන් සඳහා අවශ්‍ය සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ආහාර පාන ඇතුළු ඒ සියලුම සහන වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ආපදා ක්‍රමනායක මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් තුමන්ලා දිස්ත්‍රික් ලේකම් වරුන් ඇතුළු සියලු කණ්ඩායම අඛණ්ඩව වැඩ කටයුතු රැස්සක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම අප වැසි සහිත තත්ත්වයේ මෙම දින දෙක තුළදී බොහෝ අඩුවීමක් බොහෝ ස්ථානවල පෙන්නුම් කරනවා. එසේ විතරක් පහුගිය පැය 24 පුරාවට යම් විශේෂිත සිද්ධියක් වාර්තා වෙලා නැහැ. වාහන දොරටු විකෘති කිරීම කළුතර දිස්ත්‍රික්කයේ කුකුලේගඟ ජලාශයේ වාහන දොරටු එකක් දැනට ගල් මීටර එකක් දක්වා විවෘත කළ තිබෙනවා. කුඩාංගල දිස්ත්‍රික්කයේ ජදුරුවේ ජලාශයේ වාහන දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කළ තියෙනවා. පහර වාලි කරාපල සිටින ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් ලබා දීලා තියෙන දිස්ත්‍රික්ක 6ක් පුරාවට ලබා දීලා තියෙන මෙම නායම් අනතුරු ඇඟවීම් නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයට කළුතර, කෑගල්ල, මාතර, රත්නපුරේ නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ලබා දීලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම රතු නිවේදනයක් නිකුත් කළා තියෙනවා බුලස්සිංහල ඉංග්‍රිය කියන ප්‍රදේශවලට. රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදනයක් නිකුත් කළා තියෙනවා අලපාත, ඇහැලියකොට, කලවාණි කියන ප්‍රදේශවලට. නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් කරන්න විශේෂයෙන්ම අපි තත්ත්ව වාර්තාව සමග සංසන්දනය කිරීමේදී ඥාති නිවාසවලට ඉවත් කිරීම සිදු කරා මෙම ප්‍රදේශවලින් දින කිහිපයකට මුළුල්ලේ පටන් උද්ගලයන් 1038ක් තවදුරටත් ඥාති නිවාසවල රැඳී පවතිනවා. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල සිටින ඉහත නම් කළද ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න ගස් ඇල්වේ නම්, එකම ආගන්තුක දිය උල්පත් ඇතිවීම හෝ යම් උල්පත් සිඳියම් ඇතිවේ නම්, පොළවේ ඇතිවන පැලුම් ඉරිතැලුම් පිළිබඳ අවධානයෙන් පසු වෙන්න ඔබ මෙවැනි අවස්ථාවක් දුටුවාම එම ප්‍රදේශවලින් తాවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. හෝ ඒකම 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න, දිස්ත්‍රික් ආවදා ක්‍රමනාකරණය හෝ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන සමඟ සම්බන්ධ වෙන්න, මේ සඳහා නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.